අපේ YouTube channel එක අද මේ phone එක තමයි unbox කරලා බලන්න යන්නේ Redmi Note 8. MI එකේ Redmi Note 8 phone එක අපි දැන් unbox කරලා ඒකේ features ටික බලමු. Comment එකක් දාන්න phone එක කොහමද කියලා. ඕගොල්ලෝම comment එකක් දාන්න phone එක. මේ තියෙන්නේ මේක තමයි මෙයා දැන් unbox කරලා අපි phone එකේ quality එක බලමු කොහමද තියෙන්නේ කියලා. අපි phone එක unbox කරාන් පස්සේ මෙහෙම තමයි charger එක data cable එක විතරයි දීලා තියෙන්නේ මේකට headset මොනවද දීලා නැහැ මේ තියෙන්නේ charger එක බලන්න මේ phone එකේ මේ charger තමයි දීලා තියෙන්නේ data cable එකත් අපි බලමු මේ තියෙන්නේ data cable එක charger cable එක type c charger එකක් එන්නේ මේකට cable එකක් එන්නේ Type C cable එක box එක ඊට පස්සේ බලමු මේකේ warranty card එකයි මේකේ back cover එකක් එනවා මේ ටික තමයි මේ phone එකේ ඇවිල්ලා තියෙන්නේ මේක පාට black phone එකක් තියෙන්නේ color එක black දැන් අපි බලමු phone එකේ මේ තියෙන්නේ phone එක black phone එකක් තනිකර display එක 6.2 දැන් මේ වගේ තමයි ඩිස්ප්ලේ එක දීලා තියෙන්නේ මේ බලන්න බලා ගන්න. මේ විදියට තමයි ඩිස්ප්ලේ එකේ මෙනු එක තියෙන්නේ. සයිඩ් එකට තල්ලු කරන්න තියෙන්නේ මෙනු එකට. උඩට තල්ලු කරන්න තියෙන්නේ සේජින් එක උඩින්. මේ තියෙන්නේ Google සේජින් එක තියෙන උඩට. සයිඩ් එකට තමයි තල්ලු කරන්න තියෙන්නේ ඔප්ෂන් එක. මේ විදිහට තමයි තියෙන්නේ ඩිස්ප්ලේ එක මෙද තියෙනවා කැමරා එක ඉස්සරහා කැම් එක තියෙන්නේ මෙදින් මේකේ තව මෙනු එකේම මේ ඔප්ෂන් එකේ තුලත් තියෙනවා මෙනු සයිඩ් එකට තමයි මෙනු එක දීලා තියෙන්නේ අපි ඊට පස්සේ උඩ ටිකක් බාර් එක කොහමද තියෙන්නේ කියලා ටිකක් බලමු උඩ බාර් එක කොහමද දීලා තියෙන්නේ කියලා මේ තියෙන්නේ මේ බාර් එක බලන්න මෙතන අපිට සාමාන්‍යයෙන් Wi-Fi on කරන්න ඒ වගේ සිස්ටම් ඔක්කොම උඩින් දීලා තියෙනවා ඊට පස්සේ අපි කැමරා එකත් පොඩ්ඩක් ගිහිල්ලා කැමරා ක්වොලිටිය බලමු මේ තියෙන්නේ කැමරා එක බලන්න ක්වොලිටිය මෙතනින් ගොඩක් ඔප්ෂන් තියෙනවා කැමරා එක බලන්න පුළුවන් වීඩියෝ එක බලා ගන්න පුළුවන් මෙතනින් ඔය ඔප්ෂන් ගොඩක් දීලා තියෙනවා ඒ ඔප්ෂන් ටික ඔක්කොම ඕගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ කැමරා එකේ ක්වොලිටිය බලන්න සුපිරියටම තියෙනවා කැමරා එක ඕගොල්ලන් මේ කැමරා එක ෆෝන් එක කොහමද කියලා කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න ක්වොලිටිය කොහමද විස්තර ඒ විස්තර ඔක්කොම දාන්න වීඩියෝ එකක් අපි ෆොටෝ එකක් අරන් බලමු මේකේ ගොඩක් මේ ඔප්ෂන් තියෙනවා බලන්න මෙතනින් මේ මේක එක කැමරා එකක් මෙතනින් කැමරා තුනක් තියෙනවා පිටිපස්සෙන් කැමරා තුනක් තියෙනවා තුනක් නෑ සෝරි හතරක් තියෙනවා කැමරා පිටිපස්සෙන් එකක් දීලා තියෙනවා 48 MB එකක් තියෙනවා අනිත් එක තියෙනවා 8 පික්සල් එකක් තියෙනවා 8 MB එකක් ආයේ අනිත් කැමරා දෙක 22 දීලා තියෙන්නේ MP22 තියෙන්නේ අනිත් එක ඒ කැමරා ඔක්කොම තමයි මෙතනින් තියෙන්නේ මේ ෆෝන රාම් කැමරයක් දීලා තියෙනවා ෆ්‍රෝ කැමරයක් දීලා තියෙනවා ඊට පස්සේ ස්ලෝ මෝෂන් කැමරා එකක් දීලා තියෙනවා ඒ වගේ ගොඩක් කැමරා මේ ඔප්ෂන් මේකේ තියෙනවා ලයිව් ෆෝකස් කැම් එකක් තියෙනවා මේ තියෙන්නේ වීඩියෝ එකක් කරලා බලමු ෆොටෝ එකක් ගහලා බලමු මේකේ ක්වොලිටිය කොහොමද කියලා බලමු මේ බලන්න ක්වොලිටිය හොඳටම තියෙනවා කැමරා එහෙම සුපිරියටම තියෙනවා ගතියටම තියෙනවා අපි බලන වගේම ඒ වගේම ක්වොලිටියටම තියෙනවා දැන් වීඩියෝ එකත් අපි පොඩ්ඩක් ආරම් බලමු මේ තියෙන වීඩියෝ එක බලන්න කැමරා එක බලන zooming එකත් හොඳටම දීලා තියෙනවා ෆොටෝ එක දැන් අපි ගත්ත ෆොටෝ එකේ zoom කරලා තියෙන පොඩ්ඩක් zoom කරලා තියෙන එකත් ගතියටම තියෙනවා ඊට පස්සේ බලමු අපි ගත්ත වීඩියෝ එකත් චුට්ටක් බලමු ගිහිල්ලා වීඩියෝ ක්වොලිටිය කොහොමද තියෙන්නේ කියලා බලන්න
කැමරා කොල්ට නම් හොඳටම තියෙනවා මේ ෆෝන් එකේ. අපි බැක් එකට ගිහිල්ලා දැන් අපි කැමරා එකත් පොඩ්ඩක් මේ වීඩියෝ එකත් පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. කැමරා එක බැලුවා දැන් වීඩියෝ එක බලමු. මේ තියෙන වීඩියෝ කොල්ටිය බලන්න. ගතියටම තියෙනවා කොල්ටියටම තියෙනවා වීඩියෝ එකත් හොඳටම තියෙනවා. ෆෝන් එකේ කොල්ටිය නම් මේ කැමරා කොල්ටිය නම් හොඳටම තියෙනවා. මේ තියෙන්නේ කැමරා හතර මේ තියෙන්නේ උඩ එක 48 MB තියෙන්නේ. ආය 8 එක තියෙනවා 8 තියෙනවා. අනිත් දෙකම 22 දීලා තියෙන්නේ 2 MB 2 MB දීලා තියෙන්නේ. උඩම කැමරාත් එක මෙහා පැත්තේ තියෙනවා සෙන්සරේ තියෙනවා. කැමරා එක බලන්න කැමරා හතරම සෙන්සර් හතරක් තියෙනවා. උඩ එක ටිකක් ලොකු සෙන්සරයක් තියෙන ආය ටිකක් ඒකට වඩා චුට්ටක් පොඩි. ඊට පස්සේ දෙකම පොඩි පොඩි දෙකක් තියෙන්නේ. පල්ලයටම තියෙනවා කැමරා හතරක් දීලා තියෙන්නේ කොල්ටියටම තියෙනවා. ඊට පස්සේ එහෙම පල්ලයට බලන්න රෙඩ්මි කියලා ගාලා සයිඩ් එකේ රෙඩ්මි කියලා ගාලා තියෙනවා. ලුක් එකටම තියෙනවා. මෙයා පැත්තෙන් මොඩල් එක ගාලා තියෙනවා. මොඩල් එකයි ලෝගෝ එක දාලා තියෙනවා මේඩ් බයි චයිනා කියලා ගාලා ඒකේ ලෝගෝ එක තියෙනවා. මෙද තියෙනවා සෙන්සර් මේක මේ ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර්. මේ තියෙන්නේ ෆෝන් එකේ ගතිය බලන්න කොල්ටිය බලන්න. පිටිපස්ස තනි බ්ලැක් මේක තනි බ්ලැක් එකක්. මේක වයිට් එක ගාලා තියෙනවා බ්ලූ එක තියෙනවා. මේ කලර් එක බ්ලැක් එක බ්ලැක් එක ගතියටම කොල්ටියටම තියෙනවා ෆෝන් එක. තුනම අවුලන්න සාමාන්‍ය වයිට් එකත් හොඳට තියෙනවා බ්ලූ එකත් හොඳයි. මේක තනි බ්ලැක් එක අතට පට්ට කොල්ටියට ලස්සනට තියෙන ෆෝන් එකක් තමයි මේ බ්ලැක් එක රෙඩ්මි එකේ රෙඩ්මි නෝට් 8 එක. මේ තියෙන මිඩිල් එක වටේ මිඩිල් එකත් පොඩ්ඩක් බලමු. මේ තියෙන මිඩිල් එකත් තනි බ්ලැක් එකේ දීලා තියෙන කොල්ටියටම තියෙනවා මිඩිල් එක. මේ තියෙන බලන්න ඩිස්ප්ලේ එකේ අටම රෙඩ්මි කියලා ගහලා තියෙනවා කොල්ටියටම තියෙනවා. කැමරා එක දාලා දීලා තියෙනවා මෙදට දීලා තියෙන කැම් එක. යටම දීලා තියෙනවා රෙඩ්මි කියලා ලොගෝ එක ගහලා තියෙන්නේ ඒගොල්ලන්ගේ. මේ සයිඩ් එකේ දීලා තියෙනවා සවුන්ඩ් එක අඩු කරන වැඩි කරන ඕෆ් ඔන් බටන් එක දීලා තියෙනවා. මෙහා පැත්තෙන් දීලා තියෙනවා බලන්න මේ තියෙන්නේ ඔන් කරාම පස්සේ ඩිස්ප්ලේ එක කොල්ටිය. මෙහා පැත්තෙන් දීලා තියෙනවා සිම් එක දාන එක ට්‍රේ එක. ෆෝන් එක කොල්ටියටම තියෙනවා ඩිස්ප්ලේ ඔක්කොම කොල්ටියටම තියෙනවා. ෆෝන් එකේ කොල්ටිය ඕගොල්ලන් කමෙන්ට් එකේ පල්ල කමෙන්ට් එකේ දාන්න කොහමද ෆෝන් එක කියලා. අපි ඊට පස්සේ බලමු ස්ක්‍රීන් ලොක් එකට ගිහිල්ලා ස්ක්‍රීන් ලොක් එක කොහොමද දීලා තියෙන්නේ කියලා විස්තර ටික බලමු. මේ තියෙන්නේ ෆෝන් එක බලමු. දැන් අපි යමු සෙටින් එකට. සෙටින් එකේ ගිහිල්ලා සෙටින් එකේ ස්ක්‍රීන් ලොක් එකට යමු. උඩින් යන්නත් පුළුවන් අපිට. මෙතන උඩින් බාර් එකේ ගිහිල්ලා සෙටින් එකට ගිහිල්ලා සෙටින් එකේ බලමු ස්ක්‍රීන් ලොක් එකට. මේ මෙතනින් ගිහිල්ලා බලමු කොහොමද ස්ක්‍රීන් ලොක් එකේ මොනවද ලොක් ටික දාලා තියෙන්නේ කියලා අපි විස්තර ටික බලමු. මේකේ බලන්න තව ගොඩක් ඔප්ෂන් මෙතනින් තියෙනවා. අපිට එක ඔප්ෂන් ටික හදා ගන්නත් පුළුවන් වෙලාව තියෙන එක. ඒ විස්තර ඔක්කොම මෙතන තියෙනවා. අපි ලොක් එකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මෙතනින් පාස්වර්ඩ් එක තියෙනවා ෆින්ගර් ප්‍රින්ට් එක තියෙනවා ෆේස් අන් ලොක් එක තියෙනවා. අපි බලමු ෆින්ගර් ප්‍රින්ට් එකයි ෆේස් අන් ලොක් එකයි කොහොමද දීලා තියෙන්නේ. ඒක ස්පීඩ් එක දීලා බලමු. දැන් අපි ඉස්සරහම දෙමු ෆින්ගර් ප්‍රින්ට් එක. අපිට මෙතනින් පාස්වර්ඩ් එකක් පින් එකක් දාගන්න ඕනේ නැත්නම් ෆෙටන් එකක්. අපි දෙමු පින් එක. පින් එක දීලා ෆින්ගර් ප්‍රින්ට් එක ඉස්සර තියලා බලමු කොහොමද ෆින්ගර් ප්‍රින්ට් එකේ ස්පීඩ් එක කොල්ටිය කියලා බලමු. ඊට පස්සේ ෆේස් අන්ලොක් එකත් අපි ටිකක් බලමු. අපි පින් එකක් දෙමු. ඕගොල්ලන්ට ඕනම පින් එකක් සාමාන්‍යයෙන් නම්බර 4 නැත්නම් 8 වෙනකන් දෙන්න පුළුවන්. නම්බර 4ක් දෙමු අපි. මම නිකන් 1 2 3 4 කියලා දෙන්නම් දෙපාරක් දෙන්න ඕනේ.
ඒකේ දුන්නාම පස්සේ දැන් ඉල්ලනවා finger print එක. මේ තියෙන්නේ පිටිපස්සේ switch එකේ මෙද අත තියලා තියලා ගන්න තියෙන්නේ. නිකන් හිමින් තිබ්බම vibrate මෙව එකක් එනවා. එතකොට උඩට ගන්න තියෙන්නේ. සෙන්සර් එනන් සුපිරියටම දීලා තියෙනවා. හොඳටම quality එකටම වැඩ කරනවා. මේ තියෙන්නේ තියලා තියලා ගන්න තියෙන්නේ මේ මේ විදියට. ගත්තා. දැන් ඩන් දෙන්න ඕනේ. ඩන් දුන්නාන් පස්සේ අපි ෆිංගර්පින්ට් එකක් තිබ්බ අපිට මෙතනින් ෆිංගර්පින්ට් පහක් වගේ තියාගන්න පුළුවන් අපේ ඉංගිලිය පහක් වගේ තියන්න පුළුවන් අපේ ඉංගිලි එකක් තියෙන තව එකක් දීලා බලමු දැන් අපි දුන්න පාස්වර්ඩ් එක ගහලා නෙක්ස්ට් දීලා තව එකක් දෙමු මම මේ මේ අත තමයි දුන්නේ දැන් මේක දෙන්න යන්නේ අපි සයිඩ් එකට එම තිබ්බනම් ගන්න හරියට මෙදට තියලා තියලා ගන්න තියෙන්නේ මේ තියෙන්නේ මේ විදියට තියෙන්න ටග් ගාලා ගන්නවා මේක මේ පාට ස්පීඩ් එකට දීලා තිනා ෆින්ගර් ප්‍රින්ට් එක ගත්තා දැන් ගත්තාම පස්සේ ඩන් දෙන්න මම දෙකක් දෙනට ඔයගොල්ලන්ට මේ තියලා පෙන්නවා ඔයගොල්ලන්ට තව තුනක් වගේ දෙන්න පුළුවන් දැන් අපි ලොක් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලමු ෆින්ගර් ප්‍රින්ට් එක මේක අර අලුත් මොඩල් එකේ මෙදට එන එක දීලා නැහැ ෆින්ගර් ප්‍රින්ට් එක පිටිපස්සෙන් තමයි තියෙන්න ඕනේ මේ තියෙන්නේ නිකන් තියෙනකොටම ගන්න බලන්න මෙදට තියෙන්න ඕනේ මේ තියෙනකොටම ටග් ගාලා ගන්න පට්ට ස්පීඩ් එකට තියෙනවා ස්ක්‍රීන් ලොක් එකත් හොඳටම මේ ෆින්ගර් ප්‍රින්ට් එකත් හොඳටම දීලා තියෙනවා තියෙනකොටම ස්ක්‍රීන් ලොක් එක ඇරෙනවා දැන් අපි අත අනිත් අත දෙමු එහෙම නැත්නම් අපි දූවිලි වතුර තියෙනවා නම් අපිට අපි දුන්න පින් එකක් දෙන්න පුළුවන් 1 2 3 4 දාලා ගෙවන නිකම්ම ඩිස්ප්ලේ එක ඔන් වෙනවා. දැන් අපි අනිත් අතත් පොඩ්ඩක් දීලා බලමු. කොහොමද වැඩ කරන්නේ කියලා මේ තියෙන්නේ බලන්න. අපිට ඉංග්‍රීසි පහක් උනත් අපිට දෙන්න පුළුවන්. මම ඉංග්‍රීසි දෙකක් දුන්නා. මේ ඉංග්‍රීසි දෙකම සුපිරියටම වැඩ කරනවා. ස්පීඩ් එකට තියෙනවා. ෆින්ගර් ප්‍රින්ට් එකත් ක්වොලිටි එකටම තියෙනවා. ඕගොල්ලන්ට චෙක් කරන්න පුළුවන්. චෙක් කරලා කමෙන්ට් එකේ කොහොමද කියලා දාන්න. අට ස්පීඩ් එකට තියෙන මෙදට තියෙන සයිඩ් එකට තිබ්බනම් ගන්න මෙදට තිබ්බනම් ටිකක් වැදුනත් ගන්න අටක් ගාලා ලොක් කරනවා අපි ඊට පස්සේ ලොක් එකට ගිහිල්ලා අපි බලමු පේසන් ලොක් එක කොහොමද දීලා තියෙන්නේ කොහොමද ස්පීඩ් එක ඒ විස්තර ටිකක්